පූජ්‍යපක්ෂයෙන් අවසරයි. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු මැතිඇමතිවරුන්ගෙන්ද සම්භාවනීය අමුත්තන්ගෙන්ද අවසරයි. ආදරණීය අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරී, හැතැම්ම දහස් ගානක ඈත සිටන් ඔබ අමතන්න අවස්ථාවක් ලබා දීම ගැන ප්‍රථමයෙන් නිරෝෂන් පාදුක්ක මාත්‍රීතුමාට සුචියන්ත වෙනවා. ඔහු ලංකායි නිවුස් කතෘව තෝරාගත්තේ මේ අවස්ථාවේ ලංකායි නිවුස්හි පළ වූ ජනතා සාක්කිය ලිපි මාලාව පොතක් හැටියට ප්‍රකාශ කිරීමේ අවස්ථාව නිසයි. ඔහු ඒක සඳහන් කරලා තියෙනවා තහනම් මාධ්‍යයක පළ වූ ලිපි කියන එක. මේක අද දවසේ සමහරුන්ට හිතෙන්න පුළුවන් ඡන්දයක් ළඟ වෙන නිසා, කැස්බෑ වාසනේ සංවිධායක නිසා ඔහු වෙලාව බලලා ජනප්‍රිය වෙන්න පොතක් ගැහුවා කියලා. මොකද තහනම කියන එක ලංකාවේ ප්‍රචාරක අවියක් හැටියට පාවිච්චි කරන නිසා. තහනම් කරයිද ඇගේ වෛරය චිත්‍රපටි පෙන්වුවේ එහෙමයි. තහනම් කරයිද කියන එක ප්‍රචාරක අවියක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේක එහෙම සිල්ලර තත්ත්වයක් නොවේ. ලංකා ඒ නිවුස් තහනම් කරා පමණක් නොවේ, අපේ සහෝදරවරු අතුරුදහන් කරලා තියෙනවා, අනික් අය හිරගෙවල් වල දැම්මා, අපිට රටින් පිට වෙන්න සිද්ධ වුණා. නිකන් නෙමෙයි, අලු දුබුලි කළා. මුළු කාර්යාලයක්, ලයිබ්‍රරියක්, මුළු ජීවිත කාලයක් පුරා එකතු කරපු පොතපත, අවුරුදු 20ක් 20 එකතු කරපු පත්තර, පරිගණක සියල්ල ගිනි තියලා දාලා තමයි මේ තහනම් කළේ, මේ මර්ධනය කළේ. කවුද? රාජපක්ෂල. තහනම ගැන මම පොඩි විග්‍රහයක් කරන්නම්. මොකද අද වෙනකොට මේවා නිකන් මිනිස්සුන්ට සාමාන්‍යයක් කියලා, එහෙම එකක් තිබුණද කියලා මතක නෑ. රාජපක්ෂලා එහෙම කළාද කියලා මතක නෑ. මාධ්‍යකාරීන්ට මතක නෑ. ඔවුන් රාජපක්ෂ කොහේ හරි තැනක පන්සලක ගිහිල්ලා කියන කතාවක් තමයි ලොකුට කුළුප්පල දක්වන්නේ. මතක නෑ. මං කියන්නම් පොඩි මතක් කිරීමක් කරන්නම් මේ කතාවේ මුලට. මේ වගේම ජනාධිපතිවරණයක් තිබුණා 2010. ඊට දවස් දෙකකට කලින් තමයි අපේ ප්‍රගීත් එක්නැලිකොට සහෝදරයා මාත් එක්ක ඉඳලා අවසාන මොහොතේ ගියේ. ඔව්, දවල් ඉඳන් ඒ පුද්ගලයා එනකම් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා රාජගිරියේ කාගේ ෆුඩ් සිටි එක ඉස්සරහට ඒ ත්‍රිවිල් එක ඇවිල්ලා තියෙනවා කියලා අපේ කාර්යාලයෙන් බැහැලා යන්න යනකොට මං ඇහුවා, තනියම යන්න පුළුවන්ද, මං එන්නද කියලා. නෑ, ඕනේ නෑ, මේ ටික මට ගියයි කියලා ගියේ. ඒ ගිය මිනිස්සයා අද තව එනකන් නෑ. පහුදා තමයි දැනගත්තේ ඔව් ගෙදර ගියේ නෑ කියලා. පහුදා ඉඳන් අපි හොයන්න පටන් ගත්තා. ඒ පහුදා රාත්‍රියේ හමුදාවේ තොරතුරු දීපු කාන්තාවක් මට කතා කරලා කිව්වා, සඳුරුවන් යාළුවා නෑ නේද, බය වෙන්න එපා, තව දවස් දෙකකින් එයා ගැන සතුටුදායක පිළිතුරක් ලැබෙයි. හරි හිටියා. ඊට පහුදා එදා මාධ්‍ය ඇමති අද ලක්ෂ්මන් න්‍යාපා එයා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා. ඒකෙන් පස්සේ අපේ මාධ්‍යවේදියාට පැත්තකට කතා කරලා කිව්වා, බය වෙන්න එපා, අර වගේම කතාවක් වුණ දවස් දෙකකින් හොඳ උත්තරයක් හම්බු වෙවි, බය වෙන්න එපා කියලා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රගීත් තෙක්නැලිගොඩ ඒ දවස් දෙක තුල හිටියේ ආණ්ඩුව දැනුවත්, ආරක්ෂක අංශ දැනුවත්. ඒක තමයි ඇත්ත. ඊට පස්සේ තමයි අනිත් දේ සිද්ධ වෙන්නේ නැත්තේ. අද වෙනකන් නැත්තේ. ඒක ලක්ෂ්මන් න්‍යාපා ළඟදී ඇමතිකමක් ගත්තා. එයා මේක ගැන ඇත්ත කියන්න ඕනේ. ඊට පස්සේ ඡන්දෙ දෙබ්බා. ඡන්දෙට පවුවදා ඡන්දෙ ප්‍රතිඵල ඉවර වෙනකොට ජෙනරාල් ෆොන්සේකා හිටපු විපක්ෂේ නායකයෝ හිටපු හෝටලේ වටලලා මහා විශාල භීෂණයක් ඇති කරලා තිබුණේ. ඒකට අපි එදා ඒ වෙලාවෙත් අද වගේම අද පොදු අපේක්ෂක ඇවිත් මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දුන්නා වගේම එදා පොදු අපේක්ෂක ඇවිත් ජෙනරාල් ෆොන්සේකාට සහයෝගය දුන්නු, කෙලින්ම සහයෝගය දුන්නු මාධ්‍යයක් ලංකායි නිවුස් කියන්නේ. අපිට ඒ වෙනකොට අපේ මිනිස්සෙක් අතුරුදහන් කරලා හිටියේ ඊට කලින් දවසේ. එදා ඒ මොහොතේ අපිට ලැබෙච්ච තොරතුරු එක්ක අපි පලා ගියා. මම අවසාන මොහොතේ ඔක්කොම යවලා මගේ දරුවෝ බිරිඳ අරගෙන මම ගිහිල්ලා පිටත් වෙලා විනාඩි 45ක් ඇතුළත එතෙන්ට ආවා. කළු ඇඳගත්ත ටීම් එකක්, කැබ් රථයකුයි තව වාහනයකුයි එක්ක ඇවිල්ලා ඔයලා රේ කාර්යාලයට එළියෙන් ඒගොල්ලන්ගේ ඉබ්බ දැම්මා. ඊට පස්සේ අපිට අරින්න බෑ.
එදාම රාත්‍රියේ මා සංගවිලා හිටියේ ස්ථානයේ මට කෝල් එකක් ආවා. ඒ කෝල් එක ආවේ ඔබ කොතන හිටියත් මරණා කියලා. එක කෝල් එකක් නෙමෙයි. ඒ කෝල් එකට පස්සේ විනාඩි 15ක් ඇතුළත දුරකථන ඇමතුම් 47ක් ආවා. උඹවයි උඹගේ ගෑණිවයි උඹගේ දරුවෝයි මරණා කියලා. ඔගොල්ලෝ හිතන්න ගෑනු දරුවෝ දෙන්නෙක් එක්ක ඉන්න මිනිස්සෙක්ට ඇති වෙන හැඟීම මොකද්ද කියලා. එක විනාඩි ගානක් ඇතුළත ටෙලිෆෝන් කෝල්ස් 47ක්. ඒ ඔකෝගෙම අංක තිබුණා. ඒ අංක මම හොයලා බැලුවා මොනවද කියලා. ඒ අංක කම්පියුටර් ජෙනරේටඩ් අංක. ඒ කියන්නේ ඒක ඒවෙන් කතා කරන්න බෑ. පුද්ගලික ඒක හොයන්න බෑ කොහෙන්ද කතා කරේ කියලා. නමුත් ඒකෙන් කතා ඒ වගේ දෙයකින් කතා කරන්න බෑ ආරක්ෂක අංශයක එහෙම නැතිනම් ආණ්ඩුවේ සහයෝගයක් නැතුව. ටෙලිකමියුනිකේෂන් රෙක්ලමේෂන් කමිෂන් එක නොදැනුවත් ඒක කතා කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒක තමයි මේ මර්ධනයේ ස්වරූපේ. අද මම කියන්න යන්නේ මේක නිකම්ම නිකන් එකක් නෙවෙයි කියලා. ඊට පස්සේ ලංකාවෙන් මා පලා ගියා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුට යම් සැත්කමක් කරා කියලා ඇමරිකාවේ රෝහලක ඒ රෝහල සුවිශේෂ වෙන්නේ පිළිකා සම්බන්ධ රෝගීන්ට පමණයි. ඒ රෝහලේ පරීක්ෂාවකට මුණ දුන්නා කියලා ප්‍රවෘත්තියක් පළ කරා කියලා තමයි ලංකා අයිනුස් එක සහ මුලින් ගිනි තියලා දැම්මේ ඊට දවස් දෙකකට පස්සේ. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨෙක් ජනාධිපතිගේ උපදේශකෙක් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කරාට පස්සේ ඒ ඝාතන සිද්ධිය නිකන් සාමාන්‍ය කචල් එකක් වගේ තත්ත්වයක දාලා යටපත් කරන්න මාධ්‍ය වලින් හදද්දි ලංකා ඉනිස් එක විතරයි එදා ඒකේ සිද්ධ වුණේ මොකද්ද ඇත්ත නැත්ත කතා කරේ. ඊට දවස් තුනකට පස්සේ තමයි ලංකා ඉනිස් එක තහනම් කළේ. ඉන්පස්සේ නිකන් හිටියේ නෑ තහනම් කළා. දුරකථන ඇමතුමක් තත්පර 15ක් කතා කරා කියලා. ඒ තත්පර 15කින් ප්‍රවරණීය තර්ජනය එල්ල කරා කියලා ප්‍රවෘත්තිකර්තෘවරයා අල්ලලා රිමාන්ඩ් කළා. මේක තමයි මර්ධනේ. ඊට මාස ගානකට පස්සේ අවුරුද්දකට විතර පස්සෙත් ලංකා ඉනිස් එකට තොරතුරු දෙනවයි කියලා හිතලා වෙනත් ආයතනයක තිබ්බ පරිගණකයි සියල්ල අරගෙන ගිහිල්ලා එතන තේහදන ගෑනු කෙනාවයි කොහොම අරගෙන ගියා CID එකට. ඇහුව දේ මොකද්ද මෙතන ලංකා ඉනිස් එකට තොරතුරු දෙන අය ඉන්නවද කියලා. ඒක තමයි මේ තහනමේ සහ මේ මර්ධනයේ ස්වරූපය. මහින්ද රාජපක්ෂලාගේ මර්ධනයේ ස්වරූපය ඒකයි. එහෙම තියෙන වකවානුවක ලංකා ඉනිස් එකට තොරතුරු දුන්න මිනිස්සු. මං ආදරයෙන් කියන එක දෙයක් තියෙනවා. ලංකාවේ ජනතාව ඇත්ත කිව්වා. ඒ ලංකා ඉනිස්සකට කිව්වා. ලංකා ඉනිස්සක ඒ ඇත්ත පළ කරා. ඒ පළ කරපු ඇත්ත පිළිගන්න තවත් ලංකාවේ ජනතාවක් සූදානම් වෙලා හිටියා. එහෙම නැතිනම් ලංකා ඉනිස්සක පවතින්නේ නැහැ. හැබැයි මේ ඇත්ත කිව්ව බොහෝ දෙනා කිව්වේ අනේ මහත්තයෝ නම නම් දාන්න එපා කියලා. ඒ අය සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය අය කොහොමත් බිය වෙන්න පුළුවන්. නමුත් ඒ අතර මන්ත්‍රීවරු ඇමතිවරු හිටියා සඳරුවන් නම දාන්න එපා කියලා. එහෙම තියෙන වකවානුවක කිසියම් පුද්ගලයෙක් මං නමින් ලියන්නම් කියලා එනවනම් ඒක වීරත්වයක්. ඔහු ඒ සියලු දෙයට මුහුණ දෙන්න ඕනේ. මොකද ඒ වෙනකොට ලසන්ත වික්‍රමතුංග වැනි ප්‍රබල ගණේ බූෂුවා සමාජයේ හිටපු කතුවරයෙක් පවා මහින්ද රාජපක්ෂලා ඝාතනය කරලා තියෙන්නේ. එහෙම තියෙද්දි ඒගොල්ලන්ගේ වැරදි කතා කරන්න එනවනම් ජනතාවගේ සාක්ෂියක් හැටියට කතා කරන්න නමින් ඉදිරිපත් වෙනවා නම් ඒක වීරත්වයක්. ඒ වීරත්වය තමයි නිරෝෂන් පාදුක්ක පළාත් සභා මන්ත්‍රීවරයා කළේ. බොහෝ අය නොකරන වෙලාවක ඔහු ඒ අවධානම බාරගත්තා. නමින් ලිව්වා. ඒ නිසා මේ අද එළියට දාන පොත නිකම්ම නිකන් තහනම් කරයිද ඇගේ වෛරය වගේ නෙවෙයි. මේක ඊට වඩා බොහොම අමාරු එහෙම නැත්නම් අභියෝගයක් බාරගත්ත ජීවිතයත් මරණයත් අතර අභියෝගයක් බාරගත්ත පුද්ගලයෙක් හැටියට නිරෝෂන් පාදුක්ක ඒ කරපු වැඩේ ඒ කරපු කාර්යය ඒක මිල කරන්න බෑ. ඊළඟට මට කියන්න අවශ්‍යයි විදේශගත මාධ්‍යවේදීන් හැටියට විශාල ප්‍රමාණයක් විදේශගත වුණා මහින්ද රාජපක්ෂලාගේ මර්ධනයෙන් බේරෙන්න. ඒ විදේශගත වුණාට පස්සේ මාධ්‍ය කාර්යාවේ යෙදෙන්න බෑ. අමාරුයි. ඔවුන්ට වෙන වෙන නොගැලපෙන රස්සාවල් කරන්න වෙන්නේ. මහා විශාල කතරූලට සිද්ධ වෙන්නේ වැසිකිලි හොදන්න. මහා විශාල චාරූප ශිල්පීන්ට
සිද්ධ වෙන්නේ අතුගාන්න මහා විශාල ද්විභාෂා පරිවර්තකයින්ට සිද්ධ වෙන්නේ කඩේක බඩු කරගහන්න එහෙම දුෂ්කර තත්ත්වයන්ට මූණ දෙමින් තමයි මේ විදේශගත ජනමාධ්‍ය වේදීන් ලංකාවේ යහපාලනය වෙනුවෙන් අකුරක් හරි ලියලා තියෙනවා පින්තූරයක් හරි අරන් තියෙන්නේ පරිවර්තනයක් හරි කරලා තියෙන්නේ ලේසියෙන් නෙමෙයි උෂ්ණත්වය ඍණ අංශක ගානක තියෙද්දි එළියට බැස්සාම ලේ ගල් වෙන වෙලාවක පවා ඔවුන් ඒ වැඩි කරලා තියෙනවා ඒ කරලා තියෙන්නේ හුදෙක් මහින්ද රාජපක්ෂත් එක්ක තියෙන වෛරය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි ඒකේ ප්‍රධාන හේතුවක් තියෙනවා ඒක මම කියන්නම් තමුන්නාන්සලා මෙතන පියවරු ඉන්න ඇති මම පියෙක් ගෙදරින් එළියට ගිහිල්ලා රස කෑමක් කෑවොත් කොටසක් අරගෙන එනවා දරුවන්ට දෙන්න කොටසක් අරගෙන එනවා බිරිඳට දෙන්න ඒක තමයි පියවරුන්ගේ ස්වරූපේ තමන් එළියට ගිහිල්ලා කෑවහම ඒක රස නම් හිත දෙන්නේ නැහැ තනියම භුක්ති විඳින්න ඒ වගේ තමයි මේක ලංකාවෙන් පිටට ආපු අපි මේ රටවල් වල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍ය යහපාලනය අනකාට තමන් හා සැලකීම මේ සියල්ල භුක්ති විඳිනවා නම්බුකාර විදිහට භුක්ති විඳිනවා ඒ භුක්ති විඳින කොටස භුක්ති විඳින්න පස්සේ තමන්ගේ දරුවෝ ඉන්න මව්බිමේ මේකෙන් කොටසක් දෙන්න ඕන එහෙම දුන්නේ නැත්නම් පපුව කඩා වැටෙනවා ඒක තමයි මේ කරන්නේ කිසිම ලාභ උපේක්ෂාවක් නැතුව අපේක්ෂාවක් නැතුව අපේ ලංකාවට මේකෙන් කොටසක් ගෙනියන්න ඕන මේකේ පුළුවන් කෑල්ල කරන්න ඕන යහපාලනය හෝ වෙන කුමන හෝ නම් වලින් කිව්වත් භුක්ති විඳින කෑල්ලෙන් කොටසක් ගෙදරට ගෙනින් දෙන්න ඕනේ ඒක තමයි මේ කරන්නේ ඒ තමයි මගේ සහෝදර අනිත් මාධ්‍යවේදුණු කරන්නේ ඒක අගෞරව කරනවා ඒක දේශද්‍රෝහී කියනවා ඒක කුමන්ත්‍රණ කියනවා ඒවට අපි යට වෙන්නෙත් නැහැ ඒවට අපි බය වෙන්නෙත් නැහැ මොකද ඇත්ත මේක මේ ලෝකේ අද තියෙන්නේ කවුරු කොහොම කිව්වත් යහපාලනය කියන එක ලංකාවේ ජෝක්යක් වුණාට ජෝක්යක් නෙමෙයි ඒක තමයි ලෝකය පිළිගත්ත සංකල්පය ලෝකය පිළිගත්ත සම්මතය එතෙන්ට යන්න ඕනේ ඒක නිකන් නෙමෙයි ඒක කාරණා එක්සත් ජාතික සංවිධානයයි ලෝකය පිළිගත්ත කාරණා හත අටක් තියෙනවා ඒ හත අටෙන් මාධ්‍යකාරයන් හැටියට අපිට තියෙන්නේ මේකේ ප්‍රධාන කෑලි දෙකක් තියෙනවා ඒක තමයි අදහස් දැක්වීමේ නිදහස මිනිසුන්ගේ ඒකත් එක්ක බඳුච්ච අනිත් එක තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය මේ දෙක වෙනුවෙන් අපි වැඩ කරනවා තොරතුරු දැනගැනීමේ අයිතිය අදාළ වෙන්නේ කොතෙන්ටද නිකන් නෙමෙයි ඒක යහපාලනයේ තියෙන එක ප්‍රධාන කතන්දරයක් තමයි දූෂණ විරෝධය විනිවිද භාවය වගවීම ඒව කරන්න බෑ තොරතුරු දැනගැනීමේ අයිතිය නැතුව ඒක මේ ජනතාව අතරට සහභාගීත්වය කියන කෑල්ලට ගෙනියන්න බෑ මාධ්‍යයක් නැතුව මාධ්‍ය නිදහස නැතුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැතුව එදා මිග්ඩීල් එක ගැන ගෝඨාභයගේ මිග්ඩීල් එක ගැන කතා කරනකොට ලසන්ත වික්‍රමතුංග ලසන්ත වික්‍රමතුංග මරලා දානවනම් මොකද්ද සිද්ධ වෙන්නේ එතනින් එහාට ඉන්න පල්ලෙහා ඉන්න සියලුම දෙනා බය වෙනවා. ඉන්පස්සේ ඇත්ත කතා කරන්න යන්නේ නැහැ. ඒක තමයි මහින්ද රාජපක්ෂල කරේ. හැබැයි ඒකම තමයි ඔවුන්ට වැරදුනේ. මොකද අලුත් ගතිකයන් ඔවුන් දැනගත්තේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. පත්තර කතුරු කෙනෙක් මැරුවයි කියලා සත්‍ය වළලන්න බෑ. අදහස් දැක්වීමේ නිදහසයි තොරතුරු දැනගැනීමේ අයිතියයි දෙකම නැති වෙන්නේ නැහැ කියලා. ඒක තියෙනවා. ඒක ගිනි පුලිඟු වගේ ඒක තියෙනවා. ජනවාරි 8 වෙනිදා සියලු මාධ්‍ය අතේ තියාගෙන ඒගොල්ලෝ පරාද වුණේ අන්න ඒ හේතුව නිසායි. දැන් අලුත් ආණ්ඩුවක් ආවා. ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහු මේ ළඟදි කියලා තිබුණා යහපාලනය දොරටු ඇරියා විතරයි කියලා. ඇත්ත. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බොරලස්ගමෙන්දි ඝාතනය කරන්න කරපු උත්සාහය කවුද එක කළේ? කොහොමද කළේ? ගැන හොයන එකට මූලිකත්වයක් දෙන්න ඕනේ. ඔහු හිතනවා නම් ඒකත් කඩේට ගිහිල්ලා සපත්තු දානවා වගේ නිහතමානීව නෑ ඒක ඕනේ නෑ කියලා. එහෙම නෑ. ඔහුට ඕනේ නැති වුණත් මේ රටේ ජනතාවට ඕනේ අපිට ඕනේ. මොකද විශේෂයෙන්ම මම කියන්න ඒ සම්බන්ධයෙන් තොරතුරු ලංකා ඉනුස් සතුව තියෙනවා. පොළොන්නරුව වගේ මායින් ගම්මානයක හිටපු මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කරන්න මරාගෙන මැරෙන මිනිස්සු එවන්න ඕනේ නෑ බොරලැස්ගමුවට. LTT එක කරා නම් LTT එකට ඒ පැත්තේ කරන්න පුළුවන් ඒක.
ඒක කරේ එල්.ටී.ටී.ඊ. එක නෙවෙයි. ඒ සම්බන්ධ තොරතුරු තියෙනවා. ජනාධිපතිතුමා ඒ සම්බන්ධ පරීක්ෂණ පටන් ගන්නවා නම් ඉතුරු තොරතුරු ටික දෙන්න පුළුවන්. මම හිතන්නේ ඔහුත් දන්නවා ඇති. නමුත් ඇයි ඔහු ඒ වගේ දේවල් පරීක්ෂණ ආරම්භ කරන්න පමා වෙන්නේ කියන එක අපිට ප්‍රශ්නයක්. මොකද අද තියෙන්නේ මහා මතවාදයේ හොරකම් සෙවීම පමණයි. මේ රාජපක්ෂලා කියන්නේ හොරු පමණක් නෙමෙයි. ඔව් මිනිමරුවෝ මහා ඝාතකයෝ. අපිම වාර්තා කරා ජනාධිපතිතුමා කිව්වා කියලා මුල් පිළිගල ආසනයේ අතුරු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මිනිමරපු හැටි. ඔහු එකෙන් බේරිච්ච හැටි. ඒ වගේම එච්.ආර්. පියසිරි හිටපු ඇමතිතුමා පසු කාලීනව මහින්ද රාජපක්ෂ තානාපතිකම දීලා හැරියා. ඔහු කියන විදිහට මහින්ද රාජපක්ෂ වගකීතු මිනිමරු සංඛ්‍යාව 200කට වැඩි. උක්කුව, පල්ලත්තර ජගත්, වම්බොට්ට, චන්දිමල්ලි ආදී මැරයෝ ධම්මලා මරාපු සංඛ්‍යාව 200කට වැඩි කියලා ඔහු කියනවා. එච්.ආර්. පියසිරි කියනවා. මේ සම්බන්ධ පරීක්ෂණ කරන්න මොවුන් හොරුන් පමණක් නොවේ. මොවුන් මහ භයානක මිනිමරුවන්. මේ මිනිමරුවන් නීති ඉදිරියට ගේන්න ඕනේ. චන්ද්‍රිකා වණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තම සැමියා මරාපු මිනිමරුවන් හෙව්වේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවකට සම්බන්ධ වෙලා හිටියා. ඔවුන්ගේ නායකයා මරපු ආකාරය ඒ මිනිමරුවන් හෙව්වේ නැහැ. ඒ වගේ මේ දේවල් යටපත් කරන්න දෙන්න බෑ. යටපත් කරන්න දෙන්නෙත් නැහැ. විදේශගත වෙලා ඉන්න මාධ්‍යවේදීන් ලංකාවට එන ලෑස්ති නිකන් කිව්වට හරියන්නේ නැහැ එන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් ඝාතනය කරපු මාධ්‍යවේදීන්ගේ මිනිමරුවෝ අල්ලන්න ඕනේ. අතුරුදහන් කරේ අපේ මාධ්‍යවේදීන්ගේ වගකීම්තෝ ගණීති ඉදිරියට ගේන්න ඕනේ, දඬුවම් දෙන්න ඕනේ. ඊළඟට මේ මිනිමරු රාජපක්ෂලා පැරාමිලිටරි ෆෝසස් තියාගෙන ඉන්න දැනටත් ඉන්න ජනාධිපතිවරයා පවා ඝාතනය කරන්න එවන පිස්තෝලය වතුර බෝතලයක් බවට පරිවර්තනය කරන ඒ මට්ටමේ තත්ත්වයක් තියාගෙන මේ එළියේ ඉන්න ජනමාධ්‍යවේදීන් ලංකාවට එයි කියලා හිතන්න අමාරුයි. හැබැයි අපි කොහොමත් මෙතෙක් කරාස වගේ ලංකාවේ අතීතයේ සිදුවෙච්ච දේ ඉස්සරහට සිද්ධ වෙන්න කවදාවත් ඉඩ තියන්නේ නැහැ. ඉතිහාසය ආපස්සට ගලන්නේත් නැහැ. ඉතිහාසය අනාගතය දක්වා ගලන්නේ. ඒ වෙනුවෙන් දිවිහිමියෙන් වැඩ කරනවා. සත්‍ය කියන ජනතාවක් සහ සත්‍ය අසන ජනතාවක් ලංකාවේ ඉන්නතුරු ලංකායි නිවුස් ජීවමානව පවතිනවා කියන එක මාපට කියනවා. බොහොම ස්තුතියි.